මම වාමාංශික මතධාරියෙක් නෙමෙයි. මම දක්ෂිණාංශික මතධාරියෙක්. එතකොට මට ඒ වෙලාවේ තෝරගන්නට තිබිච්ච එකම කඳවුර තමයි මම තෝරගත්තේ. සමගි ජනබලවේගයේ විදිහට. විශ්වාස කරපු නායකත්වය මට කියනවා නම් තමිත මේ සියල්ල සිදුනේ මම මගේ දැනුවත්කමක් නැතුව කියලා. මම හිතන්නේ තව දුරටත් මට ඒ කියන වචන විශ්වාස කරගන්නට බැරි තැනකට මම වැටලා තියෙනවා. ඉතින් මම දන්නේ එතුමා ඡන්දෙන් පස්සේ මොකද්ද මම වෙනුවෙන් ඉෂ්ට කරන්න යන සාධාරණේ කියලා. හැබැයි මම තවමත් බලන් ඉන්නවා. මම දැන් ඉන්නේ DNA එකත් එක්ක. මම DNA එකේ ඉඳන් මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම ෆයිට් කරනවා විතරක් නෙමෙයි සියලු ප්‍රශ්න ඉදිරියේ DNA වන අපට පුළුවන් ඔබේ ප්‍රශ්නයට හඬක් වෙන්න.